මෙන්න මැඩ්‍රාස්. ඔය ටික ඔක්කොම මැඩ්‍රාස් වලින් දාන්නේ. ආ ආ ආ. ඉන්නේ මැඩ්‍රාස් තමයි. ඔවා ඔවා ඒරානේ. ඔව්. ඒ ඉන්දියන් මැඩ්‍රාස්. විශේෂත්වය තියනද මේකේ? හ්ම්. එයාලා රේස් කරන්නත් පුළුවන්. ඔව්. ටයිමින් වලට එලවන්නත් පුළුවන්. ටයිමින් වලට එලවන්නත් පුළුවන්. එලවන්නත් පුළුවන්. ඒගොල්ලගේ තියෙන එක ප්‍රශ්නයක්. ආ. ඒ ප්‍රශ්නේ බෝවීම අඩුයි. Hi guys, what's up? මොකද වෙන්නේ කොළඹ? ඉතින් මේ වීඩියෝ එක ගත්තේ නෙළුම් කුළුණේ ඉඳලා. මේ වගේ වෙනස් වීඩියෝ බලන්න පල්හැ ඩිප් ටිප් චැනල් එකේ තියෙන link එක උඩ click කරන්න. අද කතා කරන්න යන්නේ කොළඹ ගැනවත් නෙළුම් කුළුණ ගැනවත් නන් නෙවෙයි. ඉතින් මේ තියෙන්නේ අවුරුද්දක කලින් ගත්ත වීඩියෝ සෙට් එකක්. මේ දේවල් ගැන නෙවෙයි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. බලන්න ගියපු සුපිරි පරිවි කූඩුවක් ගැන තමයි කතා කරන්න යන්නේ. පරිවි කූඩුවක් කියවට මේක පරිවි කූඩුවක් නෙවෙයි. පරිවි කූඩුවක දාලා සේල් කරන පරිවි සෙට් එකක් ගැන. ඉතින් අහලා බලන්නකෝ මේ විස්තරේ කොහොමද කියලා. අන්න ඔතනයි කෙලවුනේ. ඉතින් සම්පූර්ණම වීඩියෝ එකක් තියෙනවා ඊළඟ වීඩියෝ එකේදී මේ කූඩුව තියෙන ලොකේෂන් එක ඒ වගේම මේ පරිවිගේ ප්‍රයිස් එකත් එක්ක ඕගොල්ලන්ට සම්පූර්ණ විස්තරයක් අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි සේල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වැහි කාලේ ගියපු නිසා මේ වගේ හොඳටම අබලන් තමයි අබලන් කියන්නේ වටේට ආවරණය කරලා තමයි සෙට් එකම තිබුණේ. ඒ වගේම මහ ලොකු පරිවිත් ඒ වෙලාවේ හැටියට බලා ගන්න තිබුණ නැහැ. කොහොම වුණත් අපි වීඩියෝ එක අරගෙන ආවා ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් සුපිරිම ටයිම් සෙට් එකක් ගොඩක් අඩුවට විකුණන්න ඉන්න තැනක් තමයි මේක. මම වීඩියෝ එක අතරතුරදී මෙන්න මේ විදිහට කතා කරනනම් ඉතින් මේ වගේ සුපිරි පරිවි වීඩියෝ බලා ගන්න ඕගොල්ලෝ දෙන ලොකුම සහයෝගය තමයි අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔගොල්ලෝ දෙන සබ්ස්ක්‍රයිබ් එක මාරම වටිනවා මේ යුටියුබ් චැනල් එක කරගෙන යන්න. ඒ වගේම ඔගොල්ලන්ගේ අදහස් ගොඩක් වටිනවා මේ යුටියුබ් චැනල් එක කරගෙන යන්න. ඉතින් නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් තාම සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔගොල්ලන්ගේ සබ්ස්ක්‍රයිබ් එක කලින් කිව්වා වගේම ගොඩක් වටිනවා මේ විදිහට චැනල් අපිට කරගෙන යන්න. ගොඩක් සතු නෑ හැමතැනම උන් හොයන්න නෑ. ඕක නෑ. මෙන්න මේක වැහුන්නේ නෑ. ගැරඬි පැල්ල මම ගහලා ගැරඬි තමයි කේස් එකනේ. මේවා කඩලා දී තියෙන්නේ මං ගහපුවම ගැරඬි. ඒක හුරු වුණාන් පස්සේ උන් එනවමනේ. නෑ නෑ නෑ. ඌ මරණකම් එනවා. මරණකම් එනවා. Thank you.
Ya kata apa? කළු වෙනවා කළු වෙනවා මේ නේද ගත් ගහනවා මේ ඉක්මෙන් මැඩ්‍රාස් වල ටික ඔක්කොම මැඩ්‍රාස් වලින් දාන්න ආ හා 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 ඉන්නේ මැඩ්‍රාස් තමයි ඕවා ඕවා මේනානේ ඔව් මේ ඉන්දියන් මැඩ්‍රාස් විශේෂත්වය තියෙනද මේකේ යාලා රේස් කරන්නත් පුළුවන් ඔව් ටයිමින් වලට එලවන්නත් පුළුවන් ටයිමින් වලට එලවන්නත් පුළුවන් එලවන්නත් පුළුවන් ඒගොල්ලගේ තියෙන එක ප්‍රශ්නයක්. ආ. ඒ ප්‍රශ්නේ බෝවීම අඩුයි. බෝවීම අඩුයි. ඔව්. ඒක තමයි යාළුවනේ තියෙන්නේ අනිත් එක ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ලෙඩ දුකට පොරොත්තු දෙනවා හොදට. ආ හා හා. ලංකාවේ දේශගුණයට හොඳින් ඔරොත්තු දෙනවා. ඔව්. හොඳට ඔරොත්තු දෙනවා. හොඳට ඔරොත්තු දෙනවා. යාළා සාමාන්‍යයෙන් අසනීපයක් වෙන්නේ යාළාට පණු බෙහෙත්කාරී වෙලාවට ලැබුණ නැත්තම්. ඔව්. විටමින් ටික වැටුණ නැත්තම් ඒක අරනකොට අසනීපයක් එහෙම එනවා හරි අඩුයි යාළා. අඩුයි 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 අඩුයි. ඔව්. සාමාන්‍යයෙන් අවුරුද්දටම විතර මොන දෙකක් තුනක් විතර තමයි ගන්න පුළුවන්. ආ හා හා. ඊට වඩා යාළා විතර දෙන්නේ. දුන්නත් යාළා විතර දාලා නැගිටලා නැහැ. බෑර අර දැක්කා අර දෙන විතර දැම්ම විතර රැකිනේ. මේ දෙන්නනේ. ඔව්. මේ විතරේ. ඒ රැකින්නේ. ඒගොල්ලෝ හීට් එකත් එක්ක යාළා දන්නවා පැටවුන්ට මොකක් හරි වෙනවා හරි මොකක් හරි ඇති. ආවනේ. යාළා ඒකින්ද රැකින්නේ. මේක කියන්නේ විශේෂයෙන් හඳුනන ඒ කියන්නේ හොයාගන්න ඒ කියන්නේ පෙනුමෙන් අපිට බලාගන්න මේක මේ වංශෙමයි කියලා මේ විදිහමයි කියලා එහෙම ක්‍රමයක් තියෙනවා සතාගේ ඉන්ච් එක ලොකුයි ඔව් එස් එක ලොකුයි ඔව් සතාගේ වේස් එක දිග ඒවා තමයි ඉතින් තියෙන්නේ කෑම ප්‍රමාණය අනිත් අයට වඩා චුට්ටක් වැඩිපුර යනවා. ආහහ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිවියෙක් දවසටම ඔව්. දවසටම ග්‍රෑම් 25ක් 30ක් විතර තමයි පරිවියෙක් ඕනේ. හ්ම්. එයාලට එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට ග්‍රෑම් 35ක් 40ක් විතර ඕන. ඒකට විශේෂ හේතුවක් තියෙනවා දෙහෙම. ඒක තමයි එයාලගේ බොඩි වේට් එක තමයි. ඔව්. ඒත් එක තමයි මෙයාලව රේස් කරන වඩක් එහෙම නැත්නම් අපි කියමුකෝ ටයිමින් වලට දාලා වණන් එහෙම නැත්නම් රේසින් කරනවා නම් ඔව්. එතකොට අපිට එයාලට එයා වේලවල් දෙකයි දෙන්න ඕනේ. එක වේලක් හැම වෙලාවෙම අඩු වේලක් දෙන්න ඕන. ආහ් ආහ්. ඒ කියන්නේ බර වැටෙන්නේ නැති වෙන්න අපි කියමුකෝ ඔය නිකන් ඇට කෑම ටිකක් විතර. ඔව්. එහෙම ඇරෙන්න කුකුල් කෑම, පරවි කෑම ඒව පාවිච්චි කරන්න හොඳ නැහැ. ඇට කෑම වල ප්‍රෝටීන් අඩු වේවා තමයි හොඳ. ඒ කියන්නේ පරිප්පු, මුං ඇට, කව්පි, කඩල ඒව හොඳත් නැහැ මෙයාලට දෙවේලම දෙන්න. හ්ම් හ්ම් හ්ම්. බඩිරිලු ඒව හොඳ නැහැ. ඒකට හොඳ වෙන්නේ එක්කෝ ආටා ආ ආටා ඕට්ස් ඕට්ස් ආටා වි ඒ වගේ ඒවා තමයි මෙයාලට මේ සූට් හොඳ කෑම වෙන්නේ
අපි කෑම ගැන වෙනම දවසක ඉතින් කතා කරමු. කො සත්තු වර්ගේ මාර්ගේ වෙනස් හරි. ඔව්. සම්පූර්ණම සත්තු වර්ගේ මාර්ගේ වෙනස් කෑම. අමාරු වෙනවා. ඉතින් කොහොම කරන්නද? ඔව්. නෑ. මේක සුද්ධ කරන්නේ නැති බට අසරි පිටා. ආහ්. මේක ඇසරි කරනකම් මම මේක සුද්ධ කරන්නේ නැහැ. මේක දැම්මොත් මේක සුද්ධ කරන්නේ නැහැ. තාම දෙයක් නෝත් අබ්දා පිටර මේක. අපිට අබ්දාම කොස්ට් එකක් දරන්න බෑ මේක සුද්ධ කරන්න. සාස කරන්නේ නැහැ. ඔව්. ඔයා විතර ගිහිල්ලා පරිවිතුවක් හදලා තියන්නකො. ඔයා පරිවිතුවක් හදනවා නම් ඔයා පුළුවන් කරන්නේ.